ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ වාමාංශික දේශපාලන පක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡාවක් තිබුණා. පසුව අපි දෙගොල්ලොම එකට එකතු වෙලා තමයි ජාතික ජනබලවේගය පිහිටවා ගන්නේ. 2019 මැතිවරණයත් 2020 මැතිවරණයත් අපිට සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කළා කවදාහරි මේ ජනතාව අපිට ඇහුම්කන් දෙනවා කියන විශ්වාසය අපිට තිබුණා. ඉතින් ඒ නිසා අපි දිගින් දිගටම අපේ දේශපාලන කටයුතු කළා. ඉතින් 100%, අපි දැනගෙන හිටියා කවදාහරි 50% ඉක්මවනවා කියලා මැතිවරණයකදී. අපි ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ඒ කාල සීමාව තුළ අපි ගත්තා. විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාව තුළ අපි විවිධ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් මේ රටේ ජනතාව දැනුවත් කිරීමටත් සංවිධානයක් හැටියට ශක්තිමත්ව සංවිධානය වීමටත් කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි 103-42 දක්වා පහුගිය ජනාධිපතිවරණයේදී ගෙනාවේ. ඒකට මේ රටේ ජනතාව අපි කරපු විශ්වාසය පිළිබඳව අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ජනතාවට අපි ඒ විශ්වාසය කිසිම ආකාරයකින් පළුදු නොකරන වැඩපිළිවෙලකට තමයි මේ අවතීර්ණ වෙමින් ඉන්නේ.